ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල පුවත් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය පුබුදු කියන සර්ව බලධාරී දෙවියා අපේ චුට්ටන් චුට්ටන් ඇලෙක්සැන්ඩර්ලාට මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයන් හිස් අතින් යන හැටි ඉගෙන ගන්නයි අද ටිලිවැකිය මතක් කරනවා දේශීය ප්‍රවෘත්ති වෙතටයි දැන් අවධානය. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 451 වැනි ටෙලිවැකිය. අද ටෙලිවැකිය ලියන්න හිතුවේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා ගැන. මොන තරම් ධනය බලය තිබුණත් සියල්ල අතහැර දවසක යන්න වෙනවා. යන්න වෙන්නේ හිස් අතින්. බුදුදහම ඒ ගැඹුරු ජීවන දර්ශනය මොන තරම් පැහැදිලි කරලා තිබුණත් අපි එය ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. ඔව් අපි එය ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. විශේෂයෙන් අපේ පාලකින් ඡන්දේ දිනන කන් පූස් පැටව් වගේ හරිම අහිංසකයි. ඡන්දය දිනනකන් ජනතාවට පුදුම විදිහට ආදරේ පණ දෙන්න ජනතාව ළඟ වැඳ වැටෙනවා. නමුත් ඡන්දය දිනලා දියවන්නාවට ගියදා ඉඳලා යන්නේ අහසින්. හරිද? යන්නේ උඩින්. ඊට පස්සේ ජනතාව උන්දල ළඟ වැඳ වැටෙන්න ඕනේ. ජනතා ඡන්දයෙන් දිනලා පාර්ලිමේන්තු ගියදා ඉඳන් බලන්නේ කොහොමද කොමිස් ගහන්නේ කොහොමද හොරා කන්නේ කියලාමයි. 99%ක්ම එහෙම තමයි. රටවැසියා යනු තමන්ගේ යටත්වැසියන් කියලා හිතාන මේ පාලකින් ලෝකේ කොහෙවත් නැති අනපනත් ගේන්ට පටන් ගන්නවා. හොඳේ බලේ ලැබුණාම බොහෝ පාලකින් හිතන්නේ තමන් සදාකාලිකයි කියලා. ඔව් සදාකාලිකයි කියලයි. සදාකාලික කිසිවක් නෑ කියන එක අමතක කරලා ජනතාව තලන්න පෙලන්න පාගන්න දන්න තරම් සෙල්ලම් දාන්න පටන් ගන්නවා. හොඳේ. හැබැයි ලෝක ඉතිහාසය දිහා බලනකොට මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම රණකාමියෙක් අධිරාජ්‍යයෙක්. හොඳේ අපේ රටේ ඉන්නේ මේ චුට්ටන් චුට්ටන් ඇලෙක්සැන්ඩර්ලා මිස සැබෑ රණකාමි මහා ඇලෙක්සැන්ඩර්ලා නම් නෙවෙයි. හොඳේ මේ ඇලෙක්සැන්ඩර් අධිරාජයා ඔය මැසිඩෝනියාවේ පිලිප් රජුගේ පුතා. මහා ඇලෙක්සැන්ඩර් මිය යන විට බෝල්කන් සිට පාකිස්තානයේ දක්වා සියලු ප්‍රදේශ අත්පත් කරගෙන තිබුණේ. හොඳේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ගුරුවරයා වුණේ මහා පණිවර ඇරිස්ටෝටල්. මහා ඇලෙක්සැන්ඩර් අවුරුදු 15ක්ම සටන් කරපු කෙනෙක්. දේශ දේශාන්තර තම ග්‍රහණයට ගැනීමට ඔහු මහත්සේ ප්‍රිය කළා. ඔහු පළමු වරට කඩුව අතටගෙන සටන් කිරීම ආරම්භ කළේ වයස අවුරුදු 18දී. හොඳේ වයස අවුරුදු 18දී. වයස අවුරුදු 10දී පමණ ඔහු අකීකරු කළු අශ්වයෙකු මෙල්ල කරගත් පුරාවෘත්තයකුත් තිබෙනවා. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා වටා ගෙතුණු පුරාවෘත්ත එමටයි. හොඳේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා තමා යටත් කරගත් ප්‍රදේශ සෑම විටම නම් කළේ ඇලෙක්සැන්ඩ්‍රියාව කියලයි. හොඳේ මහා ඇලෙක්සැන්ඩර්ව හඳුන්වන්නේ ආසියාව සහ යුරෝපය අතර දුර අඩු කළ පුද්ගලයා කියලා. මහා ඇලෙක්සැන්ඩර්ව හඳුන්වන්නේ කොහොමද? ආසියාව සහ යුරෝපය අතර දුර අඩු කළ පුද්ගලයා කියලා. තනි පුද්ගලයෙකු විසින් පුරාණ ලෝකයේ ගොඩනගන ලද විශාලතම අධිරාජ්‍ය නිර්මාණය කළේ මහා ඇලෙක්සැන්ඩර්. මහා ඇලෙක්සැන්ඩර් තමාව හඳුන්වගත්තේ ලොව ප්‍රධාන ගංගා හයක් කරහා පැමිණ පොළවෙන් අඩකටත් වඩා තම බලයේ පැතුරූ පුද්ගලයා ලෙසයි. කොහොමද ඒ හඳුන්වා ගැනීම? ප්‍රධාන ගංගා හයක් කරහා ඇවිල්ලා පොළවෙන් අඩකටත් වඩා බලය අල්ලගත්ත පුද්ගලයා කියලා තමයි තමාවම නම් කරගත්තේ. නේද? මේ මහා අධිරාජයා වයස අවුරුදු 30 ගණන්වලදී බරපතල ලෙස රෝගාතුර වෙනවා. ලෝකයේ සිටින හොඳම වෛද්‍යවරු, හරිද, ලෝකයේ සිටින හොඳම වෛද්‍යවරු ඔහුව වට කරගන්නවා. මහා ඇලෙක්සැන්ඩර්ට ප්‍රතිකාර කරනවා. නමුත් දිනපතා මේ මහා රණශූරයාගේ තත්ත්වය බරපතල වෙනවා. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාට දැනෙනවා තමන්ගේ අවසන් මොහොත ළඟා වෙමින් තිබෙනවා කියලා. කිසිවෙකුටත් තමාව බේරගන්ට බැරි බව ඔහුට සිය මරණ මංචකේදී පැහැදිලි වෙනවා. තමා දිනාගත් අල්ලාගත් රාජ්‍යයන්ගෙන්
පහලක් නැති බව පැහැදිලි වෙනවා. හොඳේ රන් රිදි මුතු මැණික් හෝ තම හමුදාවන්ගෙන් දැන් පලක් නැති බව තේරෙනවා. අඩුම ගානේ ඔහුට තම මරණ මංචකේදී ආශාවක් ඇති වෙනවා ආදරණීය මව දැකගන්ට. නමුත් ඒ ආශාවවත් ඉටු කරගන්ට විදියක් නෑ කියලා ඔහුට දැනෙන්නේ ඒ වෙනකොට ඔහුගේ මව හිටිය බොහෝ ඈතින් දුරකින් එන්ට බැරි වෙනවා. ඒ අනුව මහා ඇලෙක්සැන්ඩර් හරි අපූරු ඉල්ලීම් තුනක් කරනවා. පළවෙනි ඉල්ලීම, මගේ දේහය ඔසවාගෙන යා යුත්තේ වෛද්‍යවරුන් පමණමයි. මගේ දේහය ඔසවාගෙන යා යුත්තේ වෛද්‍යවරුන් පමණමයි. දෙවැනි ඉල්ලීම තමයි රන් රිදී මුතු මැණික් මගේ දේහේ ගෙන යන මාර්ගයේ දෙපස විසිරුවා හරින්න. තුන්වෙනි ඉල්ලීම, මගේ අත් දෙක සැමටම පෙනෙන අයුරින් දෙන මතින් පහලට එල්ලෙන්න ඉඩ හරින්න. මෙහෙම තමයි දැන් මහා ඇලෙක්සැන්ඩර් අන්තිම මොහොතේ තමන්ගේ සෙන්පතියන්ට කිව්වේ. ඔහු අන්තිමට මෙහෙම කියනවා, ලෝකයේ මූලධර්ම තුනක් අපි තේරුම් ගත යුතුයි කියලා. වෛද්‍යවරුන් මගේ දේහේ ඔසවාගෙන යාමෙන් කියන්නේ කිසිම වෛද්‍යවරයෙකුට හෝ මරණයේ පරාජය කරන්න බෑ කියලයි. දෙක, මගේ ධනය මග දෙපස ඉසින්ට කිව්වේ ඒවා කිසිවක් මට රැගෙන යා නොහැකි බව පෙන්වන්ටයි. ඔව්, කිසිම දෙයක් මට රැගෙන යන්න බෑ. එසේම මගේ දෙයත් දෙනෙන් පහලට එල්ලෙන්ට ඉඩහරින්ට යයි මා පවසන්නේ හිස් අතින් ආ මා හිස් අතින්ම යන බව පෙන්වන්ටයි. මේ තමයි මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා සත්‍ය අවබෝධ කරගත් ආකාරය. මහා රණශූරීන් චණ්ඩීන් අපි තමයි පොරවල් කියලා හිතාගෙන ඉන්න අපේ සමහර දේශපාලනඥින්ට, අපරාධකාරීන්ට, ඔය පාතාල කෝටිපතියන්ට, ඔය සියල්ලන්ටම මතක් කළ යුතු ඇත්තේ හිස් අතින් ආ අපි හිස් අතින්ම යා යුතු බව මතක තියාගත යුතුයි කියලයි. හොඳේ ජනතාව පීඩාවට පත් කරමින්, ජනතාව සතු දේ සූරා කමින්, විවිධ අනපනත් මතින් ඔබ තාවකාලිකව දිනන බව පෙන්වට මතක තියාගන්ට සදාකාලික ජයග්‍රහකයා මාර්යා කියලා. මාර්යා ඔබ සොයා එන දවසට මොනතරම් සේනාද, මොනතරම් රන් රිදී මුතු මැණික්, මොනතරම් දේශපාලන බලේ විතරක් නෙමෙයි, මොනතරම් අනපනත් සම්මත කරගෙන තිබුණත් එදාට ඔබට ආරක්ෂාවෙන්ට බෑ කියලා අද ටෙලිවැකිය මතක් කරනවා. හොඳේ ඔන්ලයින් පනත් කෙටුම්පත අනීතික එකක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. මේ තුළින් ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවයි එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදුජා ගොඩ පවසන්නේ. ඒ සියත ටර්නිං පොයින්ට් වැඩසටහනට එක්වෙමින් ඔන්ලයින් සේෆ්ටි බිල් එක සම්මත කරගත්තා. තාමත් සම් කරලා නැති වුණත් කතානායකවරයා දැන් සම්මත වෙලා ඉවරයි පාර්ලිමේන්තුවේ පක්ෂයක් විදියට. ඔබ පක්ෂයේ අදහස? මේක සම්බන්ධ විශාල විරෝධයක් ආවා. අපි දන්න වැඩිම පෙත් සම්ප්‍රමාණය පනත් කෙටුම්පතකට විරුද්ධව ආපු, ඒක ආවේ මේ පනත් කෙටුම්පතට විරුද්ධව පෙත්සම් 54ක් ආවා ශ්‍රේෂ්ඨාධිකරණයට. වගන්ති 57න් වගන්ති 34ක් සංශෝධනය විය යුතු. මේ පනත් කෙටුම්පතේ යෝජිත සංශෝධන 34න් 13ක්ම කරලා නැහැ. කාරක සභා අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණවලට පදනම් වූ පදනම් වෙනස් වන අලුත් කරුණු දෙකක් ඇතුළු කරලා තියෙනවා. අපි දැන් දැනගන්න තියෙන විදිය සම්මත වූ පනත් කෙටුම්පත මොකක්ද කියලා ඔබෙන් අහන්න හිටියේ. මේ ඔබ ළඟවත් තියෙනවද පනත් කෙටුම්පත කියලා? මොකද ඔබ දේශපාලන පක්ෂය නියෝජනය කරන නිසා අපිට තාම ලැබිලා නැහැ. ඔබට මාධ්‍ය ආයතන ලැබිලා නැහැ. අපේ දේශපාලන පක්ෂයක් ඉදිරියට අපි දන්නේ නැහැ. රටේ පුරවැසියෝ කවුරුත් දන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් විමසුවට පස්සේ ඔවුන් ළඟත් නැහැ. එතකොට දැන් මොකද්ද මේ පනත් සම්මත කරන විදිහ කියන ප්‍රශ්නේ තියෙනවා. එතකොට එහෙමනම් ඒ සංශෝධන කරලා නැතුව නම් මේ ඉදිරිපත් කරලා තියෙනේ අධිකරණ සිදු කළ අපහාසයක් බවට පත් වෙනවා. අධිකරණ සිදු කළ අපහාසයක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාම, ජනාධිපතිවරයා, කතානායකවරයා, ඔය සියලු දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අත තියලා දිවුරලා තමයි ඔතෙන්ට ඇවිල්ලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා දැන් ඒ අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කරලා තියෙනවා. මේවා අනීතිකයි. IMF ගිවිසුම අහෝසි කරනු වොත් උන් එක තර්ජනාත්මක කියලා ගන්න පුළුවන්. අඩිදියව් කියද්දී නිකන් අඩිදියව් කිව්වත් උයන්න ලියපු නිසා මේක ගන්න පුළුවන්. මම දැක්ක මේ ළඟදී ආණ්ඩුවේ මැති ඇමතිරු ඔක්කොම කියනවා මේ අපි මොනවා හරි කියපු ගමන් අපේ නමට යටි නිවන් සැප ලැබේවා කියලා දානවා. මේ වගේ අපි ලොකු පීඩාවට දැන් කාට හරි නිවන් සැප ලැබේවා කියන එකත් පීඩාකාරී කියලා ගන්න පුළුවන්. එතකොට මේක හරි ප්‍රශ්න. මේකේ නිර්වචන නැහැ. එතකොට මේ පනතේ තියෙන විශාල දුබලතාවයක් තමයි මේක කබර ගොයා තල ගොයා කරගන්න පුළුවන් පනතක්. කමිෂන් එකට එරෙහිව කටයුතු කරන්න බෑ. බෑ. කමිෂන් එකට විරුද්ධව, කමිෂන් එක කරපු කිසිම දෙයකට විරුද්ධව අපිට මොකක්වත් කරන්න. මේ කොමිෂන් සභාව සර්ව බලධාරී දෙවියන් වහන්සේ වගේ.
මීඩියා ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ සත්‍ය කුමක්ද අසත්‍ය කුමක්ද. දැනට අපිට මීඩියා ඇක්ට් එක ගෙනාවේ නැති වුණාට මාධ්‍ය ආයතන විදිහට අපි වැඩසටහන් කරද්දී ප්‍රවෘත්ති වෙන්න පුළුවන්. ඒටත් යම්කිසි බලපෑමක් මේ පනත තුලින් එල්ල කරලා තියෙනවද? හරිම නිශ්චිතයි. මම කියන්නේ මේ මේකේ නිර්වචනයක් නැති නිසා ඒක කරන්න පුළුවන්. අපි හිතන්නේ පුවත්පතක කාටුන් එකක් පළවෙනි. ඒ කාටුන් එකම මම මගේ Facebook එකේ publish කරා. එතකොට මේගොල්ලන්ට මේ පනත පාවිච්චි කරලා කාටුන් එක ඇඳපු නිර්මාණ ශිල්පියාටයි ඒක publish කරපු මටයි ඒකට යටින් කමෙන්ට් දාපු ලයික් දාපු කට්ටියට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒක උදාහරණයක් විදිහට උදේට අපි පත්තරයක් කියන්න ගත්තොත් කියන්න වෙන්නේ නැද්ද? පත්තරේ කියද්දි ප්‍රශ්නයක් එනවා. පත්තරේ කියන්න පුළුවන් වෙයි. පත්තරේ TV එකේ කියනට අමතරව පත්තරේ ඔබ පත්තරේ කියවන වැඩසටහන ගියොත් එහෙම YouTube එකේ අනිවාර්ය ප්‍රශ්නයක් එනවා. දැන් ඔබ උදාහරණයකට හිතන්න ඔබේ ආයතනය මගින් දැන් ටෙලිවැකිය කියන්නේ සියත ටෙලිවැකිය කියන්නේ. දැන් ඔබ ටෙලිවැකිය විකාශනය කරන රූපවාහිනී මාධ්‍යවල දැනට ඒකට කාටවත් අභියෝග කරන්න බැහැ නයිතික වශයෙන්. නමුත් දැන් තියෙන ප්‍රශ්න තමයි ටෙලිවැකියම ගත්තත් ඔබේ ප්‍රවෘත්ති ගත්තත් ඔබේ සමහර වැඩසටහන් දානවා මේ අන්තර්ජාලයට. එතකොට දැන් ඒවට දඬුවම් දෙන්න ක්‍රමයේ ආපු ගම මේ පනතෙන් ඒක අනියමාර්ථයෙන් අන්තිමටම වෙන්නේ මාධ්‍ය මර්ධනයක්. මාධ්‍ය මර්ධනය වෙන්නේ සංඛ්‍යාතය හරහා විකාශනය කරා කියන පදනමින් නෙවෙයි ඒක සමාජ මාධ්‍යයට දැම්ම කියන පදනමින්. නමුත් මොනවා හරි වෙලා අවසානට වෙන්නේ අවුරුදු පහකට හිර යන්න වෙන එකනේ. දැන් මේ පනස සම්මුතුරාට පස්සේ කවුරු හරි කෙනා මේ වීඩියෝ එක නිසා තමයි මේ ප්‍රකෝපකාරීත්වය ඇති වුණේ. ඒත් මේකේ තියෙන මේකේ ආවගන්තිය තියෙන්නේ ඒ වීඩියෝ එක විසින් කැරලි ගැසීමක් සිද්ධ වුණා නම් අවුරුදු පහකට හිරේ දානවා. ඒක නිසා කැරලි ගැසීමක් සිදු නොවුනොත් අවුරුදු 3කට ඇතුළට දානවා. දැන් මේක මොකක්ද මේ? ඒ කියන්නේ නොවුනොත් ඉතින් නොවුනොත් අනුමාන කරන මේ වීඩියෝ එක දැම්මේ කැරලි ගැස්සන්න හිතාගෙන නමුත් කැරල්ලක් ඇති වුණ නැහැ ඒ 3කට දානවා. එතකොට මේක හරි තියෙන්නේ අර මේ වෘකයාගේ බැටළු පෙට්ටියගේ කතාව කොහොම වුණත් මන්තෝ කනවා තීරීකින් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ පොතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.